සාමාන්‍යයෙන් අපි කියන කතාවක් තියෙනවා ලෝකේ තියෙන ලෝකේ ඇතුලේ ලංකාව තියෙනවා මිසක ලංකාව ඇතුලේ නෙමෙයි ලෝකේ තියෙන්නේ කියලා. අද රටකට තනියම ජීවත් වෙන්න බෑ. අද රටකට ලෝකෙත් එක්කයි ජීවත් වෙන්න ඕනේ. ලෝකයකට එරෙහිව යාම තුල රටකට සිදුවෙන්නේ කුමන විපත්‍යයක්ද කියන දේ ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. හැබෑවටම රටක් දියුණු වෙන්නට නම් හැබෑවටම රටක් ඉදිරියට යන්නට නම් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයත් එක්ක ඉතාමත් මිත්‍රශීලී ගනුදෙනුවක් සිදුවිය යුතුයි. ඒ ජාත්‍යන්තරයේ අතකොළුවක් ඒ වගේම ජාත්‍යන්තරයේ රූකඩයක් බවට පත් නොවුණු රටක් වීමත් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. අද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය එදා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ අනාගතයේ ප්‍රතිරූපය වෙනුවෙන් කෙරෙන්නට බලාපොරොත්තු වුණු කාරණා මොනවාද මේ කියන සියලු දේ පිළිබඳව කතා කරන්නට අපි ආරාධනා කර අද දවසේ දේ පිළිබඳ විශේෂ අමාත්‍යතුමන්ට යනු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් වසන්ත සේනානායක අමාත්‍යතුමන් සමගිනුයි අද උදෑසන කතාබහ. අයිබෝන් මෝ ගෞරවයෙන් ජාතික රූපණ්ඩතුමා පිළිගන්නවා අපි. මේ කතාබහට මුලින්ම ප්‍රවේශයක් හදාගන්න එදා සහ අද ගැන කතා කරොත් වඩාත් පහසු වෙයි. 2015 ජනවාරි 8 වෙනිදාට පෙර රට කොහොමද විදේශ ප්‍රතිපත්තිය, අද විදේශ ප්‍රතිපත්තිය කොහොමද? මම හිතන්නේ 2008ට කලින් තිබ්බේ ලෝකෙ දිහා ඉතාමත්ම සැකෙන් බලපු ශ්‍රී ලංකා ආණ්ඩුවක්. ඒ කාලේ මං හිතන්නේ යුද්ධය අවසන් වෙච්ච කාලේ අන්තර්ජාතිකයට බොහොම ප්‍රශ්න ගොඩක් තිබ්බා ලංකාවේ මොකක්ද උනේ කියන එක දැනගන්න ප්‍රියට. ඒ හැම අවස්ථාවෙම අපෙන් ප්‍රශ්න අහනකොට අපිව අමාරුවේ දාන්න හපු ප්‍රශ්න නෙමෙයි. එහෙමත් තිබ්බ අවස්ථා එකක් දෙකක් තිබ්බ නැතුව නෙමෙයි. හැබැයි බොහෝ රටවල් වලට තිබ්බ මාධ්‍ය වලින් ප්‍රචාරය වෙච්ච අන්තර්ජාතික මාධ්‍යයෙන් ප්‍රචාරය වෙච්ච සමහර වැරදි තොරතුරුත් එක්ක නිවැරදි කිරීමක් කරන්නයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ. අපේ රජය ඒව බාරගත්තේ අපේ අනන්‍යතාවයට ඇඟිලි ගැහිම් හැටියට. ඉතින් ඒ සැබවින්ම අපේ මිත්‍රයෝ හැටියට හිටපු රටවල් බොහොමයක්ම ඒ කාලේදී අපිට නැති වුණා. මොකද අපි ඒ අය බාරගත්තෙම නැහැ. ඒ අය මොන හරි සාධාරණ දෙයක් අපෙන් ඉල්ලනකොටත් අපි ඔවුන්ට උත්තරයක් දුන්නේ නැහැ, ඔවුන් එක කතා කරේ නැහැ. අපි චීනෙත් එක්ක මිත්‍රත්වය විතරයි අපේ රටේ ඉතුරු වුණේ. ජපානේ පවා එදා ඉඳන් හැම අවස්ථාවෙම අන්තර්ජාතික සමුළුවල අපිට සහයෝගය දුන්න ජපානය පවා ඒ සහයෝගය අපෙන් ඉවත් කරගත්තා. අසල්වාසි ඉන්දියාව තරහ කරගත්තා. බටහිර රටවල් නම් ඔක්කොම වගේ වෙන් වුණා. ඊට පස්සේ ඒ අන්තර්ජාතික ප්‍රශ්නයක් පැහැදිලිව තියෙනවා කියලා ඒ රාජ්‍යයට ලොකු ලොකු චෝදන ලංකාව ඇතුළෙන් අභ්‍යන්තරයෙන් එන්න ගත්තාම ස්වාසිලන්තය වගේ ගෝත්‍රික සමාජ වලින් පාලනය වෙන රටවල් වල නායකයෝ මෙහාට ගෙන්න ගත්තා. ඒක මේ අන්තර්ජාතික විහිළුවක් බවට පත් වුණා. ඇත්තටම අපි ඔහොම නෙමෙයි අන්තර්ජාතික එක්ක ගනුදෙනු කරන්න තිබ්බේ ඒ කාලෙත්. අපි අපේ අනන්‍යතාවය හැම වෙලේම ආරක්ෂා කරන්න ඕනේ, ඒක ඇත්ත. ඒත් ඒක මිත්‍රශීලීව කරන්න තිබ්බ රටවල් බොහොමයක් එක්ක උච්චර සැකයෙන් හැම එක්කෙනාම දිහා බලන්නේ නැතුව. හැබැයි ඒ ප්‍රශ්නේ බොහෝ දුරට මගේ හැරිලා තියෙනවා. අද වෙනකොට බොහෝ දුරට නෙමෙයි සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කරලා තියෙනවා. අසල්වාසි ඉන්දියාව බොහොම මිත්‍රශීලීව කටයුතු කරන එක ලොකු ජයග්‍රහණයක්. ඉන්දියාව අපිට අවශ්‍යයි. මොකද ඉන්දියාවෙන් අපිට වාසි ගොඩක් තියෙනවා. ඉන්දියාවට අපෙන් තියෙන වාසි වලට වඩා ඉන්දියාවේ මිනිස්සු බිලියනයක් ඉන්නවා. මිලියන් 1000ක් මිලියන් 1000ක් නෙමෙයි, දැන් 1200ක්. මිලියන් 1200ක් කියන්නේ ලක්ෂ ඒකක් 10000 වැඩි කරන්න ඕනේ. 12000ක් ලක්ෂ 12000ක්. ඉතින් ඕක අපේ මාකට් එකක් බවට අපිට පරිවර්තනය කරන්න අවස්ථාව තියෙනවා. ඒක අපි බුද්ධිමත්ව කරොත්. ලංකාවේ ඉන්නේ මිලියන් 20යි. අපේ බඩු එහාට විකුණනවා නම් එතන ඉන්නවා බිලියන් 1.2ක්. ඒ වගේම ජපානය වගේ රටවල් එක නැවතී මිත්‍රත්වය හදාගෙන තියෙනවා. යුරෝපය අපිව පිළිගන්නවා. ඇමරිකාවත් දැන් අපිව පිළිගන්නවා. ඉතින් අපි හැම එක්කෙනාගේ මිත්‍රය හැටියට තමයි මේ ගමන යන්න ඕනේ. කාගේවත් හතුරෙක් වෙලා මේ ගමන අපිට සාර්ථකව යන්න අමාරුයි. අපි ඔක්කොමලා මිත්‍රයෝ තියාගන්න තරමට තමයි අපිටත් වාසි වෙන්නේ. හොඳයි. ඔතනදී දැන් අපි කතා කළොත් එකින් එකට ගිහිල්ලා මොකද විශේෂින් කියපු දෙයක් තිබුණා. අර ජනාධිපතිතුමා ඇමරිකානු සංචාරයක ඉන්නකොට දැක්කා. ඒ වගේම බ්‍රිතාන්‍ය සංචාරවලදී අපි දැක්කා රජිනගෙන් තිබුණු ප්‍රතිචාරය මොකද්ද,
ಅಮೆರಿಕಾವನ್ನು ಇವಕ್ಕಡೆ ಹಿಟಿಯ ಒಬಾಮಾ ಜನಾಧಿಪತಿವರ ಟೂಡು ಅಗಮತಿವರ್ಯ ಜನಾಧಿಪತಿ ಮಾಲಂಗಟವಿಲ್ಲ ಕಥಾಕರ ಮೇವಾಗೆ ಜಾತ್ಯಂತರೇ ತುಲ ಅಪಟ ಪ್ರತಿಚಾರ ತಿಬುನಿ ನೆಹೆ ಅಪಿ ಒಬ್ಬ ಸುಳುವೇನ್ ಕಥಾಕರ ಅಟ ಮೇವ ಜಾತ್ಯಂತರ ಪ್ರತಿರೂಪ ಪಿಲಿಬಂದ ಕಥಾಕರ ತಮ್ಮ ದೇವಂತ ದೇವಾಲ್ ಬಾವಟ ಪಾತ್ತಿನ ಎಕ್ಸತ್ ಜಾತಿನ್ಗೆ ಸಸಿವಾರೆ ಪಲವಿನಿ ದವಸೆ ಕಥಾವ ಕಿಮಿವೀಮ ಕಿಯನ್ನಿಮ ಶ್ರೀಲಂಕಾವಟ ಎಕ್ತರಾದ ವಿಧಿಯಕ ಜಾತ್ಯಂತರ ವಶಿನ್ ಲಬುನು ಲೋಕು ಕೀರ್ತಿಯಕ್ ಬಾವಟ ಪಾತ್ತಿನ ಅಪಿ ಇವರ ಅಟ ಅತುಲೆ ಕಥಾ ನೊಕಲಟ ಅಪಿ ಕಥಾಕಲದ ಮೇ ಅಂತರ್ಜಾತಿಕ ವರ್ತಮಾನ ತಿನ ಸಂಬಂಧತ ಆಗೇನ ಅಪೇ ಸಂಬಂಧತ ಅಬೋಮ್ ಪುಲುಲುನ ವಿಶೇಷ ರುಸಿಯಾವಟ ಗಿಯಾ මේ දේවල් පිළිබඳ කතා කළොත් අපිට දර්ශනත් ඇති මං හිතන්නේ මේ පිළිබඳ දකින්නට අපි කතා කරමු විශේෂයෙන් දැන් ජනාධිපති මට්ටමෙන්වත් අගමැති මට්ටමෙන්වත් මගේ මට්ටම ගමුකු මම මේ විෂය බාර කැබිනට් ඇමතිවරයත් නෙමෙයි මම රාජ්‍ය ඇමතිවරයෙක් හැබැයි මම ගිය බොහොම රටවල් වලට පවා මට සාමාන්‍යයෙන් හම්බ වෙන්න ඕනේ මගේ මට්ටමේ ඉන්න ඇමතිවරයෙක් එක්ක නියෝජ්‍ය ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා තමයි රාජ්‍ය ඇමතිවරයා තමයි රාජ්‍ය ඇමතිවරයට යන්නේ රාජ්‍ය ඇමතිවරයා එහෙම නැත්නම් ඊට අඩු තැනක් නියෝජ්‍ය ඇමතිවරයව හම්බ වෙනවා හැබැයි මම යන හැම රටකටම මට හම්බුනේ කැබිනට් ඇමතිවරයා එහෙම නැත්නම් අගමැතිවරයා නැත්නම් ජනාධිපතිවරයා ඉතින් එහෙම සාමාන්‍යයෙන් කරන්නේ ඒ කියන්නේ ලංකාවට තියෙන අලුත් තත්ත්වයක අන්තර්ජාතික පිළිගැනීම එක්ක අපේ දැන් සම්බන්ධතාව එක්ක මම යන හැම රැස්වීමකටම වගේ රටේ රාජ්‍ය නායකයෙක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන ත්‍රිකාරී දුර්ලභ අවස්ථාවක් හැබැයි ලංකාවට ඒ අවස්ථාව දැන් තියෙනවා ලෝකෙම ඒක එහෙම හදලා හැදිලා තියෙන්නේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් අලුත් විදේශ ප්‍රතිපත්තියක විදේශයත් එක්ක තමයි ලංකාවේ ප්‍රශ්නවලට අපි සාකච්ඡා කරලා අපිට අපේ රටට සුදුසු විසඳුම අපි හදාගන්න හැබැයි ඒ අය එක්කත් සාකච්ඡා කරලා ඒ අයගේ අදහසුත් අරගෙන ඒ අයගේ ගණ්ඩ දේවල් අපිට බොහොමයක් තියෙනවා අපිට අවශ්‍ය නැති දේ අපි ගන්න ඕනේ නැහැ ඉතින් ඒ දෙක තෝරලා බේරලා මිත්‍රත්වයෙන් අපේ ගනුදෙනු කරන එක තමයි අපිටත් හොඳ මොකද අපි අපනෑන ආර්ථිකයක් අපේ ආර්ථිකය රඳා පවත්නේ අපේ අපනෑනයන් මත ඉතින් අපි කොච්චර බටහිර රටවල් වලට බැන්නට යුරෝපයටයි ඇමරිකාවටයි තමයි අපේ වැඩිම අදත් අපනෑනෙන් 50%කට වඩා ලෝකෙ කෙරෙන්නේ ඒ රටවල් වලට දැන් ඉන්දියාව පිළිබඳ ඔබතුමා විශේෂ කළම කතා කළා. දැන් අද කතා කරන දැනට අපි විශේෂයෙන් ඉන්දියාව සමග තියෙන සම්බන්ධතාව පිළිබඳ කතා කරන්නට වෙනවා. ඉන්දියාව අපිට එක්ක මිත්‍රශීලී වෙන්නේ අපට ජාත්‍යන්තරයේදී සහයෝගය දෙන්නේ වෙන බලාපොරොත්තු සහිතවද කියලා ඇතැම් තැන්වලදී සමාජයේ කතා කරනවා. අපි මේ කතා කළොත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවේ අපි දැක්කා එදා ඔවුන් එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී ඔව් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විසින් අපිට ඡන්දය දෙන්නේ නැහැ ඡන්දය නොදී වැළකී සිටී තිබුණා. හැබැයි පසු ඔවුන් අපිත් එක්ක කුළුපගුව කටයුතු කරනවා. ඒ සම්බන්ධතාව කොහොමද දියුණු කරගත්තේ? ඉන්දියාවත් එක්ක අපිට බොහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා අසල්වාසීන් හැටියට සංස්කෘතිමය පැත්තෙන් ගත්තාම අපිට ලොකු සම්බන්ධයක් තියෙනවා බෞද්ධ ආගම අපිට ලැබුණේ ඉන්දියාවෙන් ඉන්දියාවේ තමයි තාම ඒවැ මූලස්ථාන කේන්ද්‍රස්ථාන තියෙන්නේ බුද්ධගයාව කුසිනාර වගේ ප්‍රදේශ ලුම්බිනිය නේපාලේ මායිමේ තියෙන්නේ ඉතින් ඊට අමතරව අසල්වාසීන් වෙනකොට අපිට වෙනත් ප්‍රශ්න තිබ්බ දැන් අපි මූදු සීමාව එතන අපිට යම් යම් අවස්ථාවලදී ගැටුම් ඇති වුණා මොකද ඔවුන්ගේ විශාල ට්‍රෝලර් වගේම දීවරයෝ ලංකා මූදු සීමාවට ඇවිල්ලා අපේ මත්ස්‍ය සම්පත විනාශ කරන තත්ත්වයක් අපි දැක්කා දැන් ඒක අපි මම ඇත්තටම සුෂ්ම ස්වරාජ් ඇමතිතුමිය හම්බ වෙච්ච වෙලාවක සාකච්ඡා කරලා එතුමිය පැහැදිලිවම කිව්වා හරි මම විසඳුම දෙනවා 2020න් පස්සේ ඔය තත්ත්වය 100%ක් සියයට සියයක් මම මේ ප්‍රශ්නේ නැති කරනවා අපි 2020න් පස්සේ අපේ දීවරේ ඔක්කොම යන්නේ ගැඹුරු මුහුදට අපි ඔය මුහුදු සීමාවට එන්නෙම නැහැ හැබැයි මේ වර්ෂේ ඉඳන් අපි විශාල ප්‍රතිශතයක් අඩු කරනවා ඔය මුහුදු සීමාවට එන මොකද ඒගොල්ලන්ගේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා දැන් ඒ අයගේ දීවරයන්ට ගෙවීම් කරලා ලංකාව ප්‍රදේශයට ඒ ආසන්න මේ ඉන්දියාවේ මුහුදු සීමාවටවත් එන කට්ටිය එතනින් ඉවත් කළා මේ ජාත්‍යන්තර මුහුදු සීමාවට පිටත් කරන්න. ඉතින් අඩු ගානෙන් අපිට 2020 වෙනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් නැති වෙනවා. මේ වර්ෂේ ඉඳන් ඒක බොහෝ දුරට අඩු වෙන්න පටන් ගන්නවා. 2019 වෙනකොට ගොඩක්ම අඩු වෙයි. 2020 වෙනකොට නැති වෙයි. ඉතින් දැන් මෙහෙම සාකච්ඡා කරලා අපිට විසඳුම් වලට එන්න පුළුවන්. ඒ දවස්වල ඉන්දියාවයි ලංකාවයි අතර ඊට වඩා ප්‍රශ්න තිබ්බා ඉන්දිරා ගාන්ධි මැතිණියයි සිරිම පණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමියයි ඉන්නකොට අපේ දූපත් පිළිබඳව කච්චතිව දූපත් පිළිබඳව රටවල් දෙක අතර ප්‍රශ්න තිබ්බා ඩඩ්ලි සෙන්නායක මහත්තයා හිටපු කාලේ
ඉන්දිරගාධි මැතිනියත් එක්ක. ඉතින් ඒක ඒව සාකච්ඡා කරලා සාකච්ඡා මගින් ඒව විසඳගත්තා. ඉතින් මේ මේ දීවර ප්‍රශ්නෙත් අපිට සාකච්ඡා මගින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. හැබැයි ඒක එහෙම ගිය පහුගිය කාලේ විසඳන්න බැරි තත්ත්වයක් තිබෙයි. මොකද ඉන්දියාව අතර තිබ්බ මිත්‍රත්වය බිඳි වැටිලා නැත්තටම නැති තත්ත්වයට වැටිලා තිබ්බේ. ඉතින් එතකොට සාකච්ඡා කරන්න අමාරුයි. අනිත් එක ලංකාව වගේ පොඩි රටක් හැටියට අපි තේරුම් ගන්න ඕනේ අපිට ඉන්දියාවට බලහත්කාරයෙන් කියන්න බෑ මේක කරන්න කියලා. සමහර අවස්ථාවලදී ඒක මිත්‍රත්වයෙන් කරන්න පුළුවන්. බලහත්කාරයෙන් කරන්න අපිට ඉන්දියාවට කරන්න අමාරුයි. අපිට කියන්න පුළුවන් සමහරක් අය ඔය කතාවල් වලදී කියනවා ගජබාහු රජුරන්ද විජයබාහු රජුරන්ද කවුද කාලෙක අපි ගිහිල්ලා මේ ඉන්දියාව ආක්‍රමණය කරා කියලා. ඉන්දියාව අපි කවදාවත් ආක්‍රමණය කරන්නේ නැහැ. ඉන්දියාව චූටි ප්‍රාන්තයක් තමයි. අපි ඒ කාලෙත් යුද්ධ කළා දිනාගත්තද මොකද්ද කියලා ඉතිහාසෙ ලියවිලා තියෙනවා. ඉන්දියාව අපි කවදාවත් ආක්‍රමණය කළා නැහැ. ඒ වගේ මෝඩ කතා කිය කී අපිට යන්න බෑ. අපිට ඉන්දියාව ආක්‍රමණය කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒගොල්ලෝ එක මිත්‍රත්වයෙන් තියෙන ප්‍රශ්න විසඳනවා මිසක් වෙන විකල්පයක් නැහැ මේ ප්‍රදේශයේ. දැන් සාමාන්‍යයෙන් සාක් කලාපය කියන්නේ අපි කලාපීය වශයෙන් බලවත් වෙන තැනක් නේපාලයේ හෝ වේවා සෙසු සීලු රටවල් එක්ක තියෙන සම්බන්ධතාවයත් ඉතාමත් වැදගත් වෙනවා. සාක් කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව කොහොමද දැන්? සාක් සංවිධානයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ සාක් සංවිධානයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ලංකාවට ඒක බලපාන්නේ අපි සමාජිකයෙක් නිසා ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවයි පාකිස්තානයයි අතර තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා ඉදිරියට යන්න ලොකු බාධකයක් තියෙනවා සාක් සංවිධානයට. හැබැයි අපි වෙනත් කලාපීය සංවිධාන හරහා ඒ සාක් වලින් වෙන අඩුපාඩුව විසඳ ගන්න එකක් තමයි බිම්ස්ටෙක් සංවිධානය. මම හිතන අපිට ඡායාරූපක් තියෙනවා මේ පිළිබඳව කතා කරලා දී වගේ නේපාල අග්‍රාමාත්‍යවරුන් හමු වී මේ සියලු දේත් එක්ක ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් උත් ජාත්‍යන්තරය තුල ඉතාමත් ශක්තිමත් රටක් විදිහට ඉදිරියට මින් තියෙන කාලවකවානුවක් මේක. ඒ වගේම වර්තමානයේදී ඉන්දියාව සමගින් පවතින සම්බන්ධතාවත් විශේෂ වෙනවා. මේ බිම්ස්ටෙක් සමුළුවේ ඡායාරූප ඔබ මේ දකින්නේ මේ සියලු දේ කලාපීය වශයෙන් ශක්තිමත් වීමයි රටකට ජාත්‍යන්තරය තුළ හොඳින් පෙනී සිටීමට ඉතාමත්ම හොඳ රුකුලක් බවට පත් වෙලා තියෙන්නේ. අර සාමාන්‍යයෙන් අපේ රට ඇතුලේ ඇමතුමනි මේ විශේෂයෙන්ම නවනීදන් පිල්ලේ කිව්වොත් නැත්නම් බෑන්කිමූන් කිව්වොත් බියක් තිබුණා. ඊට පස්සේ ගුටේරස් කිව්වහම සහ වර්තමානයේ වෙනකොට හුසේන් කුමරු කිව්වහම ඒබිය යම් කිසි ආකාරයකට වෙනස් වෙලා තිබුණා. නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට එනවා කිව්වහම පාරාල්වල උද්ඝෝෂණ කරපු විදිහේ පරිසරයක් තිබුණා. අද ඒ තත්ත්වය කොහොමද? නෑ ඒ කාලේ මං හිතන්නේ දේශපාලන උපක්‍රමයකුත් පාවිච්චි කරලා රටේ භීතිකාවක් ඇතිකරන යුද්ධාධිකරණයට අපේ හිටපු ජනාධිපතිතුමා ගෙනියනවා. ඊට පස්සේ අර විදුලි පුට්ටුවට ගෙනියනවා. ඔයගේ විවිධ කතා මම හිතනවා අපේ රාජ්‍ය හැටියට අපේ හිටපු නායකෙක්කෝ ඉන්න නායකෙක්ව එවැනි තත්ත්වයකට පත් කරනවා කිව්වොත් අපි ඒකට 100%ක් විරුද්ධව කටයුතු කරනවා රාජ්‍යයක් හැටියට. එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. අන්තර්ජාතික ප්‍රඥප්ති වලට අපි එහෙම අස්සම් කළා නැහැ. අපිව යුද්ධාධිකරණයට ගෙනියන්න පුළුවන් තත්ත්වයකට එහෙම කරන්නම් ඇත්තටම ලංකාවේ යුද්ධ අපරාධ උනායි කියලා ඔප්පු වෙන්නත් ඕනේ. එහෙම පැහැදිලි සාධකයකුත් නැහැ. යම් යම් අය මම දැක්ක පහුගිය දවස්වල වගකීමකින් තොර විවිධ ප්‍රකාශ කරලා තියෙන පෞද්ගලික තරහ නීරසියාවන් මත. හැබැයි ඒක රටක් හැටියට අපේ හමුදාව එවැනි වරදක් කළා කියලා කොහෙවත් අපිට පැහැදිලි සාක්ෂියක් නෑ. සෝදිසි කරන්න ඕන අවස්ථා එකක් දෙකක් තියෙනවා, නැතුව නෙමෙයි. හැබැයි ඒකෙන් අපිට ලේබල් කරන්න බෑ. හමුදාවක් අවුරුදු 30ක කරපු යුද්ධයක් ගත්තාම මං හිතන්නේ අපේ හමුදාව ඉතාමත්ම ප්‍රොෆෙෂනල් ආමික බොහොම වැදගත් විදිහට යුද්ධය කරපු හමුදාවක්. ඉතින් මං හිතන්නේ අපි බය නැතුව ඒ මොන හරි චෝදනාවක් තියෙනවා නම් ඒවා විමර්ශනය කරන්න ඕනේ. මම හිතනවා ඒකෙන් අපි සුද්ධ වෙනවා මිසක් ඒකෙන් අපි අමාරුවටපත් වෙන්නේ කියන අදහස මම ඉන්නේ. දැන් සාමාන්‍ය තවත් දෙයක් තමයි මේ රට ඇතුළේ තිබිච්ච ප්‍රධාන කතාව බවට පත් වෙලා තිබුණා. ශ්‍රී ලංකාව කියන්නේ චීනයේ තවත් කොලනියක් බවට පත් වෙනවා වගේ කතාවක් තිබුණා. චීනය සහ ශ්‍රී ලංකාව අතර තියෙන ඇත්තටම මේ හංගන්න බැරි විදිහේ සම්බන්ධතාවයද නැත්නම් හංගල කියන කතා ගොඩක් තියෙනවා කියලා රට ඇතුළේ සමහර කතා තියෙනවා චීනය සහ ශ්‍රී ලංකාව ගැන කතා කරලා. නෑ දැන් අපේ ආර්ථිකය දියුණු කරන්න අපිට මුදල් අවශ්‍යයි. දැන් ඕනම ආයෝජකයෙක් මුදලක් රටකට දාන්නේ තමන්ටත් ලාභයක් ගන්නනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට පාඩුවක් වෙන්න ආයෝජන කරන්නේ නැහැ රටේ. ඉතින් අපි හදා ගන්න ඕනේ win-win situation එකක්. දෙපැත්තම ජයග්‍රහණය කරන
තත්ත්වයක් ඇති කරන්න අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒගොල්ලෝ ආයෝජනය කළා ඒගොල්ලන්ට පාඩුවක් ලැබෙන්න. ඉතින් අපිට ආයෝජනය කරන්න සල්ලි නැත්තම් අපි කොහෙන් හරි සල්ලි හොයා ගන්න ඕක තමයි ප්‍රායෝගික. ඉතින් චීනය අපිට ඒ මුදල් දෙනවා නම් අපේ ඒ ඒ සම් ඒ විවිධ විවිධ සම්පත් දිනු කරන්න අපි ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ. දැන් චීනේ මේ අලුතෙන් ලංකාවට ආව නෙමෙයි. චීනේ අපි එක්ක ගනුදෙනු කරන්නේ මං හිතන්නේ 1900 දැන් මං හිතන්නේ වර්ෂ 60යි 1900 දැන් 2017 මං හිතන්නේ 57 මං හිතන්නේ ඉස්සෙල්ලාම රබර් ඉස්පෙක්ට් එක අස්සම් කරේ චීන ලංකාවට සහල් තිබෙන්නේ නැති යුගයක අපේ රබර් අන්තර්ජාතිකය ගන්න නැති කාලෙක චීනේ තමයි ඉස්සෙල්ලාම 1957 අපි එක්ක ගිවිසුම අස්සම් කරලා අපේ රබර් ගත්තේ. අරගෙන ඒකට අපිට සහල් දුන්නා. අපි මිනිසුන්ට කන්න සහල් තිබෙන්නේ නැති යුගයක් තිබෙන 1957. ඉතින් එදා ඉඳන් මේන මිත්‍රත්වයක් ඒ මුල් ගිවිසුම අස්සම් කළේ ආර්.ජී. සෙන්නායක මහත්මයා මගේ සීයා කෙනෙක් වෙනවා. එතුමා තමයි මුල් ගිවිසුම අස්සම් කළේ 57. ඉතින් එදා ඉඳන් පැවතින මිත්‍රත්වයක් මේක. චීනය එදා ඉඳන් ලංකාවට උදව් කරා. හැබැයි සමහරක් විට ඔය මුදල් අතින් උදව් කරනකොට ඒගොල්ලොත් ආයෝජනය කරනකොට ඒගොල්ලොත් ලාභයක් බලාපොරොත්තු වෙනවා. අපිට ඒකට දොස් කියන්න බෑ. අපි ඒගොල්ලන්ගේ සල්ලි ගන්නවා නම් ඒගොල්ලන්ගේ ආයෝජනය බලාපොරොත්තු වෙනවා නම් වෙන රටක් ආයෝජනය කරත් ඇමරිකාව ඇවිල්ලා ආයෝජනය කරත් ඇමරිකාවත් ලාභයක් බලාගෙන තමයි ආයෝජනය කරන්නේ. හැබැයි ඒකේ අපි බලන්න ඕනේ ඒකෙන් අපිත් වාසියක් ගන්නත් ඒගොල්ලන්ටත් ලාභයක් ලැබෙන විදිහට වැඩේ හදන්නත්. අපි පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තත් ගමේ අපි ඒකනේ බලාපොරොත්තු වෙන කාටට කිව්වොත් සල්ලි දාන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා දිනු වෙන්න. ඒ මනුස්සයටත් ඒකෙන් ලාභයක් අපි දෙනවනේ යාගේ ආයෝජනයට. දැන් සාමාන්‍යයෙන් අනිත් දේ තමයි මේ දවස්වල අපි කතා කරනකොට විශේෂයෙන්ම සහනදායි ණය අනුපාත හෝ වේවා විදේශ ප්‍රදානයන් මේ දේවල් අපේ රටට ලැබෙනවා දැන් වැඩි. විශේෂයෙන් මේ මේ විද්‍යාග්‍රාම අතිතුමන් සිටින්නේ ෆින්ලන්තේ. ෆින්ලන්තයේදීත් විශේෂයෙන්ම සහනදායි ණය ක්‍රමයට සහ ආධාර ප්‍රදාන කියන ක්‍රමයට රටට හිතකර වුණු දේවල් බොහොමයක් ලැබෙනවා. ඒ පැත්තත් කතා කළොත් අපි ගමැතුමාගේ ෆින්ලන්ත සංචාරයේ මම දකින් ලොකු ජයග්‍රහණ දෙකක් අර සහනදායි මුදල් වලට අමතරව තමයි අධ්‍යාපන පැත්තයි බලශක්ති පැත්තයි. මොකද ලංකාවට බලශක්තියක ඉස්සරහට යන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද අපි අපේ පිහිටීමත් එක්ක මොකද අපිට වර්ෂයේ දවස් 365ක්ම හිරු එළියල තියෙනවා. ඒ වගේම මුහුදෙන් වටවෙච්ච දූපතක්. ඉතින් අපිට ස්වාභාවික දේවල්ම පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම අපේ බලශක්ති නිෂ්පාදනය කරන්න. අපිට සෝලා එනර්ජි, ඒ කියන්නේ විදුලි, ඒ කියන්නේ සූර්ය තාපය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වඩදිය බාදිය, ඒ වගේම සුළං බොහෝ රටවල් වලට ඒ අවස්ථාවක් නැහැ. ඉතින් ඒයට ෆොසිල පුච්චන්න ඕනේ. ඒකෙන් විශාල පාරිසරික විනාශයකුත් වෙනවා. ඒ වගේම විශාල වියදමකුත් යනවා. සෞඛ්‍ය පැත්තෙනුත් මිනිස්සුන්ට ගොඩක් කාලයක් යනකොට එවෙන් ලෙඩ රෝග පිළිකා ආදී හැදෙනවා. ඉතින් අපිට මේ අපිට ස්වභාව ධර්මයෙන්ම දීලා තියෙන ඒ සම්පත් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ රටේ අවශ්‍ය විදුලිය හැම නිෂ්පාදනය කරන්න. ඉතින් ඒක මම හිතන්නේ රිනියබල් එනර්ජි කියන සංකල්පය. ඒක මම හිතන්නේ බලශක්තිය. ඒක මම හිතන්නේ බොහොම උචිත කාලෝචිත දෙයක් අගමැතිතුමා සාකච්ඡා කරලා තියෙන්නේ රටට ගැලපෙන දෙයක්. ඒ වගේම නව අධ්‍යාපන ක්‍රමයන් මම හිතන්නේ අපි ලෝකේ අධ්‍යාපනය ගත්තාම තාක්ෂණයත් එක්ක ඉතාමත්ම ශීඝ්‍රයෙන් දවසින් දවස දියුණු වෙනවා. ෆින්ලන්තය කියන රට යුරෝපේත් අංක එකේ සිටින රටක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගත්තාම. ඉතින් ඔවුන්ගේ සහයෝගය අපිට ලැබෙනවා කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ නවසකස් කිරීමක් එක්ක අලුත් විදිහට ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙලක් හදනවා කියන එක මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ඒක හැබැයි අපේ ලංකාවේ දේවලුත් අපේ අනන්‍යතාවයත් යම් ප්‍රමාණයකට අපේ ඉතිහාසයේ වගේ දේවල් ආරක්ෂා කරලා කරන්න ඕනේ වැඩක්. හැබැයි මම හිතන්නේ ඒක අලුත් ක්‍රමයකට කරනවා නම් අලුත් තාක්ෂණයත් එක්ක ඒව දුවනවා නම් ඒක දරුවන්ගේ අධ්‍යාපනයටත් ගොඩක්
රුකුලක් වෙනවා කියලා තමයි මම දකින්නේ. ලෝක බලවතා සමගින් පුංචි රටක් වුණු අපේ රටේ තියෙන සම්බන්ධතාවය තද නූතන ලෝකේ බාධක බැමි නැති ලෝකයක් තුළ ඉතාමත්ම වටිනා කාරණයක්. ඔබාමා ජනාධිපතිවරයා වෙනස් වෙලා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පත්වීම කියන දේ ශ්‍රී ලංකාව වගේ අපේ රටකට යහපතක් දුන්නේ නැත්නම් ඒ තියෙන සම්බන්ධතාවය යම් විදිහකින් පළුදු වුණාද? ඔබාමා ජනාධිපතිවරයායි ට්‍රම්ප් ජනාධිපතිවරයා චරිත දෙකක් හැටියට ගත්තාම ගොඩක් වෙනස් චරිත දෙකක්. මං හිතන්නේ ඔබාමා ජනාධිපතිවරයාගේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තියෙන වෙනස්කම් වලට වඩා අපි ඔවුන් එක්ක ගනුදෙනු කරන විදිහ තමයි දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ මං හිතන්නේ. මං හිතන්නේ ට්‍රම්ප් ජනාධිපතිතුමා හිටියත් පහුගිය රජයේ හිටියා නම් ඒගොල්ලෝ එක්ක මේ විදිහට සුහදව ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙයි කියලා. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා වැඩියම රට ඇතුළත ගැන බලනවා, තමන්ගේ රට ඇතුළත ගැන බලනවා. විදේශ යන් ගැන බලන ප්‍රමාණය ටිකක් අඩුයි. ඔබාමා ජනාධිපතිතුමාට තිබ්බේ ලෝකෙ ගැන ඊට වඩා උනන්දුවක්. ඉතින් ඒක එක හොඳකුත් තියෙනවා, නරකකුත් තියෙනවා. නරකක් හැටියට ගත්තාම ලෝකෙ ගැන තියෙන උනන්දුව දැන් ඇමරිකාවට ඉස්සර තිබ්බ ප්‍රමාණයට වඩා අඩුයි. හැබැයි ඒකෙන් අර ලෝකෙ අර සමහරකට සමහරක් රටවල් හිතනවා ඇමරිකාව ඇඟිලි ගන්නවා වැඩි සමහරක් දේවල් වලට කියලා. ඒක මං හිතන්නේ ට්‍රම්ප් ජනාධිපතිතුමයි කාලේ ගොඩක් අඩුවේ. අර කොරියාවේ ප්‍රශ්න ඇරෙන්න, කොරියාවේ ප්‍රශ්න ටිකක් උග්‍ර තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ ඒ රටවල් දෙකේම ඉන්න නායකයන්ගේ ගැටීම් සාදහස් එක්ක. හැබැයි කොරියාවේ හැරුණුකොට සෙසු ලෝකයත් එක්ක බලනකොට ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ ගනුදෙනු ගොඩක් දුරට ඔබාමා එක්ක සංසන්දනය කරනකොට ගොඩක් අඩු වෙලා තියෙනවා කියන එක තමයි අපි දකින්නේ. දැන් ලෝකයේ කඳවුරු දෙකක් ගැන කතා කරන ඇමරිකාවේ කඳවුරක් බවට පත් වෙදී රුසියාව අනෙක් පැත්තෙන්, ශ්‍රී ලංකාව කියන්නේ ඇමරිකාවත් එක්ක මිත්‍රශීලී රටක් වෙනවා. ඇසේම රුසියානු ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ආරාධනය පරිදි අපේ ජනාධිපතිතුමා හෙට යනවා. ඒ පිළිබඳ අපි දිගින් දිගටම කතා කළා. ශ්‍රී ලාංකීය වශයෙන් රාජ්‍ය නායකයෙකුට මැතිනියගෙන් පසු ගෞරවාන්විත වූ රාජ්‍ය ආමන්ත්‍රණයක්, රාජ්‍ය ආරාධනයක් සිද්ධ කෙරෙන්නේ රුසියාවේ මේ මෑත කාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට. රුසියාව සමගින් තියෙන ශ්‍රී ලාංකේය සම්බන්ධතාවය ගැන කතා කළොත් රුසියාවයි ශ්‍රී ලංකාවයි අතරත් දීර්ඝකාලීනව ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක විශේෂයෙන්ම පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවත් එක්ක. ඒක මං හිතන බණ්ඩාරනායක මහත්තයාගේ අගමැතිකමත් එක්ක ඇතිවෙච්ච දෙයක්. DSN නායක රාජ්‍යයට වැඩියෙන් තිබි මහ බ්‍රිතාන්‍යත් එක්ක ඒ මිත්‍රත්වය. බණ්ඩාරනායක අගමැතිතුමා ඒ කාලේ පොඩ්ඩක් ඒ රටේ ලෝකේ වාමාංශික යුගොස්ලාවියාව, රුසියාව ඒ වගේ රටවල් වලට වැඩියෙන් හැරුණා. ඊට පස්සේ මං හිතා ඩඩ්ලි සෙනනායක මහත්තය කාලේ අපි උත්සාහ කරා ටිකක් මැදට එන්න. එතකොට තමයි අර නොබැඳි රාජ්‍ය සංකල්පයක් අපි ඒක මෙතනියේ කාලෙත් සිද්ධ වුණා යම් ප්‍රමාණයකට. ඒක අපි මැදට එන්න උත්සාහ කරා. ඉතින් ඇත්තටම මැද ඉන්න එක තමයි හොඳ. සියලු දෙනාගේම මිත්‍රයෝ හැටියට කටයුතු කරන ප්‍රතිපත්තිය එක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රාජ්‍ය ප්‍රතිපත්තිය. අපි සියලු දෙනාගේ මිත්‍රයෝ. අපි කාගේවත් හතුරෙක් කැටියට ඉන්න ඕනේ නැහැ ලෝකේ. ඉතින් ඒකට වාතාවරණය නිර්මාණය කරන්න ඕනේ අපි. අපි ඒ සම්බන්ධව කටයුතු කරනකොට අපි ප්‍රායශීලී වෙන්න ඕනේ. අපි ටිකක් හිතන්න ඕනේ කොහොමද මේක කරන්නේ කියලා. අපි වගේ කුඩා රටක් ලෝකේ, අපි සාමාන්‍යයෙන් පොඩිම රටක් නොවුනට අපි කුඩා රටක්. ඉතින් කුඩා රටක් වෙනකොට ඒ වගේම දියුණු වෙන රටක් හැටියට අපි කටයුතු කරනකොට අපි බුද්ධිමත් වෙන්න ඕනේ. අපේ වාසියට කොහොමද අපි මේ தත්ත්වය හරව ගන්න කියන එක. හැමෝම එක්ක ලෝක බලවතා වගේ ගිහිලා රණ්ඩු වෙන එක නෙමෙයි. ඉතින් අපි අපිට කර වටේ අත දාගෙන අපිට ගන්න පුළුවන් ප්‍රමාණය ගොඩාක් වැඩි. මිනිස්සු තරහ කරගෙන මිනිස්සුට ඇඟිලි දික් කරනවට වඩා
අපි අදවසේදී කතා කරමින් සිටින්නේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් වසන්ත සේනානායක අමාත්‍යතුමන් සමගින්. අපි විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව වර්තමානයේදී පත්ව තියෙන තැන මොකක්ද, මොන මොන සම්බන්ධතාවද පවත්වුවේ, ඒ වගේම රුසියාව ඇමරිකාව සමගින් සම්බන්ධතාවය කොහොමද, මෙතෙක් 2015 ජනවාරි 8 වෙනිදාට පෙර ශ්‍රී ලංකාව හා සම්බන්ධයෙන් තිබුණු ජාත්‍යන්තර ප්‍රතිරූපය කොහොමද, ඒ වෙනස් වුණේ කොයි විදිහටද, මොන මොන දේවල්ද අපි ලබාගත් ජයග්‍රහණ මේ කියන කාරණා පිළිබඳ කතා කළා. මෙල ගඩහොරාව තුලදී අපි කතා කරමු අනාගතය පිළිබඳ, ඉදිරි විදේශීය වශයෙන් සහභාගී වීමට සහ සැලසුම් කර තිබෙන විදේශ සංචාර මොනවද, මෙන්න මේ කියන දේවල් පිළිබඳව අපි කතා කරමු. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් වසන්ත සේනානායක අමාත්‍යතුමන් එක්කයි කතා කරන්නේ. අපි දැන් කතා කරමු අර මුලින්ුත් අපි කිව්වා කොයි තරම් දුරට වැදගත්ද කියන දේ පිළිබඳ, සමුළු මේ දේවල් වලට සහභාගී වීම සහ කලාපීය වශයෙන් හෝ වේවා සමුළුවක් විදිහට මේ සියලු දෙනා එකට එකතු වීම හෝ වේවා, මෙන්න මේවා ඉතාමත් වැදගත් වෙලා තිබෙනවා. සහභාගී වුණු සමුළු සහයවන් ලබාගත් ප්‍රගතිය ගැන කතා කළ තමතුමනි. අපි සමුළු ගිය විශාල ගානකට දැන් සහභාගී වෙලා තියෙනවා, විශේෂයෙන්ම ආසියාන් සමුළුව, ආසියාන් රීජනල් ෆෝරම් කියන සමුළුව ඉතාමත්ම වැදගත් වුණා. විශේෂයෙන් ආසියාන් සංවිධානයේ රටවල් 10ට අමතරව වෙනත් රටවල් විශාල ගානකට ආරාධනා කරලා තිබ්බා. අපිත් ඉන්නේ ආසියාන් කලාපයේ මායිමේ, ඒ කියන්නේ අපි එක්කලින්ම ආසියාන් කලාපේ නැති වුණාට අපි ඒ මායිමට ඉන්න ළඟම රටක්. අපිට සමහරක් විට ආසියාන් කලාපය එක්ක කාලයක් වැඩ කළොත් අපිටත් සමහරක් විට ඒ කලාපීය රටක් හැටියට ඇතුළු වෙන්නත් අවස්ථාව තියෙනවා. අපිට ආරාධනයක් තිබ්බා මුල් කාලේ ආසියාන් සංවිධානයට එක්කව වෙන්න කියලා. හැබැයි ඒ අවස්ථාවේදී අපි වෙන හේතුන් නිසා අපි ඇතුළුුනේ නැහැ. එවැනි සමුළුවලට යනකොට සමහරක් විට ඒ රටවල් විතරක් නෙමෙයි, ඒ රටවල් 10ම නායකයන් හම්බ වෙන අය එක්ක සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒ අය ආරාධනා කරන වෙනත් සහභාගී වෙන රටවල් තියෙනවා සමාජික නොවුණත්. දැන් මම ගිය අවස්ථාවේ මට තුර්කියේ ෆොරින් මිනිස්ටර්ව හම්බුණා. ඒ වගේම වෙනත් රටවල් කීපයකම ආසියාන් ෆොරින් මිනිස්ටර්ලා ඔක්කොමලා වගේ හම්බුණා. ඒ රටවල් 10ට අමතර වෙනත් රටවල් කීපයකත් අපිට සාකච්ඡා කරන්න ඇති වුණා. ඇත්තටම උතුරු කොරියාවේ ෆොරින් මිනිස්ටර්ත් ඇවිල්ලා හිටියා. හැබැයි අපිට උතුරු කොරියාව එක්ක ගනුදෙනු නැති හින්දා මම එතුමා එක්ක සාකච්ඡාවක් ඉල්ලුවේ නැහැ. හැබැයි ඒ අවස්ථාව කැනඩාව ඒ වගේ රටවල් බොහොම එක එක්ක අපිට පොදු ප්‍රශ්න ගොඩක් කතා කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මම හිතන්නේ ඔය වගේ සංවිධාන වලට යනකොට, සමුළු වලට යනකොට අපිට ඒ රටවල් විතරක් නෙමෙයි සමහරක් විට සහභාගී වෙන රටවල් එක්කත් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට අපිට එක රටකට යනවා වගේ නෙමෙයි රටවල් 20කට ගියා වගේ වෙනවා. බ්ලඩ් ෆෝරම් එකත් ඒ වගේ එකක් ස්ලෝවීනියාවේ තිබ්බේ. එහේ අපි ගොඩක් සාකච්ඡා කරේ ලෝකේ අද වර්තමානයේ තියෙන සිකියුරිටි තත්ත්ව පිළිබඳවත්, ආරක්ෂමයේ තත්ත්ව පිළිබඳවත්, ඒ වගේම සාගරයන් පිළිබඳවත්. සාගරයන් පිළිබඳවත් අපි ගොඩක් සාකච්ඡා මේ වර්ෂයේ සිද්ධ වෙනවා ලෝකෙ පුරාම. මොකද ගමනාගමනේ අවහිර නැතුව පහසුවෙන් ඒ වගේම සාමයෙන් කිරීමට ඇති හැකියාව පිළිබඳව, ඒ වගේම මරීන් පොලූෂන් කියන මාතෘකාව, සාගරයන් පිරිසුදුව තියාගන්න ඕන කියන සංකල්පය, ඒ වගේම එක රටකට සාගරයක් අයිති නැහැ කියන එක මේක ලෝකෙ පොදු දෙයක් හැටියට අපි ගෙනියන්න ඕන කියන සංකල්පය, එවැනි සමුළුවකටත් මම ළඟදී සහභාගී වෙලා ආවා මෝල්ටාවේ. ඉතින් මේ වගේ විවිධ මාතෘකා ගැන අපි කතා කරනකොට අපිට වෙනත් රටවල් එක්ක ගැටෙන්න අවස්ථා ලැබෙනවා. ඒකට අපිට රටවල් දෙක අතර තියෙන ප්‍රශ්නත් සාකච්ඡා කරන්න ඒක හොඳ අවස්ථාවක් වෙනවා. ඉතින් මේ ගිය සමුළු දෙක තුනේම මම හිතන්නේ අපේ රටට ලොකු වාසියක් වුණා, මට වාසියක් වුණා. මොකද ඒ රටවල් 20ටම යන්න නැතුව, 30ට යන්න නැතුව එක රටකට ගිහිල්ලා ඒ කණ්ඩායම ඔක්කොම එක කතා කරන්න අවස්ථාව ලැබුණා.
අර මෝල්ටාව ඔබතුමා සහභාගී වුණා කියන්නේ සංචාරයේ දර්ශනත් අපි සතුව තිබෙනවා විශේෂයෙන්ම. දැන් අර සමහර රටවල් අපි තියෙනවා අපි මේ වැඩි හමු වෙන රටවල් නෙමෙයි, මුණ ගැහෙන රටවල් නෙමෙයි. දැන් මේ මෝල්ටාව වැනි රාජ්‍යයන් එක්ක තියෙන සම්බන්ධතාවෙන් කොයිතරම් දුරට අපිට වැදගත් වෙනවද? ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම වෙනත් විවිධ අන්තර්ජාතික සංවිධානවලදී, විශේෂයෙන් එක්සත් ජාතික සංවිධානයේ හැමෝටම තියෙන්නේ එක ඡන්දේ. ඇමරිකා එක්සත් ජනපදයටත් තියෙන එක ඡන්දේ, චීනයටත් තියෙන එක ඡන්දේ, අප්‍රිකාවේ ටෝගෝ වලට තියෙනෙත් එකම ඡන්දේ. ඉතින් විවිධ අවස්ථාවලදී අපිට අන්තර්ජාතිකයේ සහයෝගය ඕනේකොට අපිට ඉස්සරහදී අප්‍රිකාවේ සහයෝගය ඕනේ වෙනවා. දකුණු ඇමරිකාවේ සහයෝගය ඕනේ වෙනවා. මෝල්ටා වගේ යුරෝපයේ තියෙන චූටි රටවල් වලත් සහයෝගය ඕනේ වෙනවා. සමහරක් රටවල් චූටි වුණාට ආර්ථික අතින්, ඒ වගේම සමහරක් රටවල් ස්වභාවික සම්පත් අතින් බොහොම ඉහළ තත්ත්වයන් වල තියෙන රටවල්, මෝල්ටා විශේෂයෙන් පොහොසත් රටක්, ස්ලෝවීනියාව පොඩි රටක්, හොඳටම ආර්ථික ශක්තිමත් රටක්. දැන් ස්ලෝවීනියාවේ බ්ලඩ් සම්මන්ත්‍රණයට ගිය වෙලාවේ අපි කතා කරපු දෙයක් තමයි ස්ලෝවීනියාව ඉඳන් ටුවරිසම් ලංකාවට වැඩි කරගන්න එක. පහුගිය අවුරුද්ද වැඩි වුණා, අපි තවත් වැඩි කරන්න තමයි ඒ එක්ක කතා කරේ. ටුවරිසම් වලට ස්ලෝවීනියානු ජනගහනය හැම එක්කෙනාම වගේ රටේ ඉන්න හැම වැස්සියම් වගේ කොයි හරි රටකට, ආසන්න රටකට යනවා. ඉතින් අපි බැලුවේ ඒ ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක්. ඉතින් ඔය වගේ ඒ පොඩි රටවල් කියලා අපි රටවල් අත්තරින් හොඳ නෑ. ඒ වගේම අප්‍රිකාව කියලා අපි රටවල් අත්තරින් හොඳ නෑ. දකුණු ඇමරිකාව දුර වැඩි කියලා අත්තරින් හොඳ නෑ. හැමෝටම එක ඡන්දෙ තියෙන්නේ. ඉතින් අපිට අන්තර්ජාතිකයේදී මොන හරි දෙයකට අපිට සහයෝගය අවශ්‍යයි නම් අපිට මේ හැම රටක්ම අවශ්‍යයි. දැන් අද ජාත්‍යන්තරයේ ප්‍රධානම කතාබහට ලක් වෙන රට තමයි උතුරු කොරියාව පිළිබඳ. අපිත් උතුරු කොරියාවට සම්බාධක පැනවීමක් ගැන කතා වුණා මේ සති ආරම්භයේදීම. මේ ගැන ටිකක් කතා කළොත් නේ, මං හිතන්නේ ඒක අපිට තහවුරු කරන්න ඕනේ නැහැ. ලෝකෙට අපි ඉන්නේ ලෝකේ බහුතර රටවල් එක්ක, විශේෂයෙන් අපේ ජපානයට, දකුණු කොරියාව අපේ ගොඩක්ම මිත්‍ර රටවල්. ජපානයට තර්ජනයක් වෙනවා නම්, දකුණු කොරියාවට තර්ජනයක් වෙනවා නම් අපිට ඒක අනුමත කරන්න බෑ. ඇමරිකා එක්සත් ජනපදයටත් යම් තර්ජනයක් තියෙනවා කොරියාවෙන්, උතුරු කොරියාවෙන්. හැබැයි ඒක මං හිතන්නේ ඇමරිකාවට පුළුවන්, ඇමරිකාවේ ප්‍රශ්න අපි හිටියත් නැතත් උන්ට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි ජපානයට වෙන අසාධාරණ පිළිබඳව අපිට යුතුකමක් තියෙනවා කතා කරන්න. දකුණු කොරියාවේ ජපානයේ අපේ මිනිස්සුත් ගොඩක් වැඩ කරනවා. අනිත් එක අපිට බොහොම අවස්ථාවලදී මිත්‍රශීලීව කටයුතු කරපු රටවල් දෙකක්. ඉතින් ඒ උතුරු කොරියාවේ ක්‍රියාකලාපය වචනයෙන් විතරක් විවේචනය කරන්න නැතුව ඊට එරෙහි නීතිමය රාමුවක් හදන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ නීතිමය රාමුව හැදුවා කියලා ඊට කලින් අපි ඒවට සහයෝගය දුන්නේ නැහැ. හැබැයි ඒක දැන් ඒක වචනයට විතරක් සීමා වෙලා නැහැ. ඒක දැන් නීතියනොත් අපි ලෝකෙට ඔප්පු කරලා තියෙනවා අපේ නීතිමය ස්ථාවරයත් රටේ හදලා තියෙනවා උතුරු කොරියාව එක්ක ගනුදෙනු කරන්නේ නැහැ කියන තත්ත්වයට. ඒක පෙන්වන්න තමයි අපි සම්බාධක පැනීම සිදු කරන්නේ. කෙනාවේ නැත්නම් අපි කොහොමටත් ඒ අය එක්ක ගනුදෙනු කරේ නැහැ ඊට කලින්. සාමාන්‍ය ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරනකොට බ්‍රිතාන්‍ය රජපෞලත් එක්ක තියෙන සම්බන්ධතාවය පිළිබඳ අතීතයේ ඉතිහාසයේ සිටම කතා කරනවා, සහ වර්තමානයේ වෙද්දී බ්‍රිතාන්‍ය රජපෞල සහ ශ්‍රී ලංකාව අතර ගෞරවාන්විත වූ සම්බන්ධතාවයක් තියෙනවා කියන දේ පිළිබඳ අපි බොහොම පැහැදිලිව දැක්කා. බ්‍රිතාන්‍ය මහරජින හම්බෙන්න යන විටදී ජනාධිපතිතුමන්ට තිබුණු ප්‍රතිචාරය කොහොමද? වර්තමාන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට, ඒ වගේම සාගර සමුළුවේදී ඔබතුමන්ට මුණ ගැහෙනවා චාල්ස් කුමරු, කොයි විදිහටද ලංකාව පිළිබඳ ඔවුන්ගේ අද දැක්ම? එතුමා මට ප්‍රකාශ කළේ එතුමා ගැන ලංකාව ගැන හිතනකොට හැම වෙලේම එතුමාගේ හිතට ලොකු සතුටක් දැනෙනවා කියලා, හොඳ ලංකාව පිළිබඳ හොඳ මතකයන් එතුමාගේ ඔළුවට එනවා කියන එක තමයි එතුමා කිව්වේ. ඊට පස්සේ එතුමා කිව්වා ලංකාවට, ලංකාවෙත් අපි ගන්න උත්සාහය ගැන එතුමා විශේෂයෙන් අගය කරා. මොකද සාගර ආරක්ෂා කිරීම පිළිබඳව අපි වෙනත් රටවල් වලට වඩා ටිකක් ඉදිරියෙන්, විශේෂයෙන් මේ කලාපී රටවල් එක්ක ගන්නකොට ගොඩක් ඉදිරියෙන් ඉන්න රටක්. ඒක එතුමා විශේෂයෙන් අගය කරා. මටයි මමයි එතුමා එක්ක කතා කරගෙන හිටිටි. මමයි ඉන්දුනීසියාවේ ධීවර ඇමතුමියයි, අපි 3 දෙනා තමයි මෙහෙම එකට හිටගෙන ඒ වෙලාවේ කතා කරගෙන ඉතිරි වෙච්ච අය රුපියල් ගත්ත වෙලාවේ.
එතුමියත් ලොකු වැඩකොටසක් කරනවා ඉන්දුනීසියාවේ. ඉතින් එතුමිය ඒ ගැන එතුමියට කතා කරේ. ඊට පස්සේ මම පැහැල්ල කිව්වා ලංකාව කරලා තියෙන දේවල් ටික මම ගොඩාක් අගය කරනවා. මොකද මටත් අවස්ථාවක් තිබ්බා ඒ සමුළුවේ අපේ ලංකාවේ කරලා තියෙන වැඩසටහන් පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඒකෙන් පස්සේ ලොකු සතුටක් එතුමාට ඇති වුණා. ඉතින් ඒක එතුමා තමයි ප්‍රධාන ආරාධිතයත් හැටියට ඇවිල්ලා හිටියේ. එතුමා විශේෂයෙන් ලංකාව කරන වැඩ පිළිවෙල ගැන එතන මට කිව්වා. මම අපි ගොඩක් සතුටු වෙනවා කියලා ඒක ගැන. ඉදිරි අනාගතයේදී බලාපොරොත්තු වෙන විදේශ ගමන් මොනවද රට ජාත්‍යන්තර වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින්? ඉස්සරහට මම ගොඩක් බලාපොරොත්තු වෙනවා අප්‍රිකන් රටවල් වල සම්බන්ධයක් ඇති කරන්න වැඩියෙන්. මම හිතනවා ඒක අපි කාලයක් අපෙන් අත්හැරිච්ච කලාපයක්. හැබැයි ලෝකයේ අද ගොඩක්ම දැන් ලෝකේ බලවතුන් හැටියට අපි බාර ගන්න රටවලුත් දැන් අලුතෙන් බලන කලාපයක් තමයි අප්‍රිකන් කලාපය. මොකද ඒ අප්‍රිකන් කලාපය තමයි ගොඩක් සම්පත් දැන් ඉතුරු වෙලා තියෙන ලෝකේ. දැන් ලෝකයේ අනිත් රටවල් බොහොම සම්පත් පාවිච්චි කළා. අප්‍රිකාවේ තමයි ගොඩක් ස්වාභාවික සම්පත් එහෙම ඉතුරු වෙලා තියෙන ප්‍රදේශයක් හැටියට තියෙන්නේ. ඒ වගේම දියුණු වෙමින් ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින කලාප ගොඩක් තියෙනවා අප්‍රිකාව ඇතුළත. අපි ඒ බව සමහරක් විට දැනුවත්ුත් නැහැ. ඒ වුණාට එහෙම කලාප කීපයක්ම තියෙනවා. ඒ වගේම අප්‍රිකන් රටවල් හරි සුහදශීලී. ඒගොල්ලෝ කැමති අපි එක වැඩ කරන්න. අපේ සම්බන්ධය නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි ඒව අලුතෙන් හදන්න ගොඩක් බලාපොරොත්තු වෙන අප්‍රිකන් කලාපය එක්කත්. ඒ වගේම දැනට තියෙන මිත්‍රකම් තවත් වර්ධනය කරන්න. ඉතින් ඉදිරි වර්ෂ ගොඩක් තව රටවල් කීපයක් එක්ක මුණ ගැහිලා තියෙන පොදු ප්‍රශ්න වගේම අපේ වෙළඳ සම්බන්ධකම් වැඩි කරන්න, ඒ වගේම විදේශ ආයෝජනය ගේන්න මේ රටට, ඒ වගේම අන්තර්ජාතික සමුළුවල එයාගේ සහයෝගය ලබා ගන්න, මේවා තමයි ප්‍රධාන අරමුණු වෙන්නේ. අපි අවසාන වශයෙන් තවත් මේ 3-4 කාලයක් තියෙන්නේ මේ ජාතික ආණ්ඩුවකට යද්දී 8 වෙනස වෙනකොට ඔබතුමත් ඉදිරියෙන්ම හිටගත්ත කෙනෙක්. අද ප්‍රධාන පක්ෂ දෙකක ගමනක යනවා. අගමැතිතුමා එක පක්ෂයක, ජනාධිපතිතුමා තව පක්ෂයක, රටේ සංහිඳියාව පිළිබඳ වෙනම වැඩ පිළිවෙලක් තියක් තියෙනවා. මේ හැදිලා තියෙන පරිසරය ගැන සතුටු වෙන්න පුළුවන්ද? යම් ප්‍රමාණයකට සතුටු වෙන්න පුළුවන්. එකක් එක ලොකු ජයග්‍රහණයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඉතිහාසයේ ප්‍රථම වතාවට එක ආණ්ඩුවක් හදලා එකට වැඩ කිරීම ඇත්තටම ලොකු දෙයක්. ඒ වුණාට අපි සමහරක් විට මම කනගාටු වෙන අවස්ථා තියෙනවා කෙලින්ම කියන්න ඕනේ. මොකද විශේෂයෙන් ආණ්ඩුවේ ඉන්න සමහරක් කැමැතිවරු කරන ප්‍රකාශ පිළිබඳ. මොකද ඒක ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂග්‍රාහීව කටයුතු කරන එක සුදුසු නැහැ. තමන් හැමදෙනාම විවිධ කාලවලදී තමන්ගේ දේශපාලනය කරන්න පුළුවන්, ඒක වෙනම දෙයක්. UNP-ෙන් දේශපාලනය කරන එක්කෙනාට UNP-ෙන් දේශපාලනය කරන්න පුළුවන්, ශ්‍රී ලංකාවේ කරන එක්කෙනාට ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. බැයි ආණ්ඩුවක් ජාතික සංකල්පයක් එක්ක වැඩ කරන ආණ්ඩුවක් හැටියට ගමන යනවා නම් යම් හික්මීමක් තියෙන්න ඕනේ. විවිධ ප්‍රකාශ කරන්නයි දේශපාලන අරමුණින්ම හැමදේම කරන එක නෙමෙයි ආණ්ඩුව තුලදී වැඩ කරනකොට, පිටින් දේශපාලන වැඩ කරනකොට වෙනයි. ඒවා කිරීමෙන් සමහරක් විට අර ඒකාබද්ධ ගමනට යම් යම් පළුදුයින් වෙනවා කියන එක මම කියන්න ඕනේ. කෙච්චර හොඳ දෙයක් නෙමෙයි. හොඳයි. අද දවසේදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, මේ විදේශ කාරණා පිළිබඳ බොහොමයක් අපි කතා කළා. ඒ අනුව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණා, එදා තිබුණු රට කොහොමද, අද කොයි විදිහේද රටේ දේ වෙනස් කරගත්තේ, ඉන් පස්සේ මොන මොන රටවල් සමග සම්බන්ධතා පැවැත්වුවේ, ලෝක බලවතා සමග සම්බන්ධතාවයේ චීනය පිළිබඳ කතා කරනවා, චීනය සහ ශ්‍රී ලංකාව සමගින් පවතින මිත්‍රත්වය පිළිබඳ කතා කළා. ඒ පිළිබඳ වැරදි චිත්‍ර තියෙනවා නම් ඒ චිත්‍ර නිවැරදි කරගන්න මේ කතා බහ ප්‍රයෝජනවත් වෙන්නට ඇති. ඒ වගේම විවිධ සමුළු තිබෙනවා. මේ සමුළු හරහා ශ්‍රී ලංකාව කොයි විදිහට කටයුතු කරන්නේ, ඒ සමුළු හරහා බලාත්මක වීම ශක්තිමත් වීම තුළ කොයිතරම් නම් දුරට ඒක රටකට උචිත වෙනවද කියන දේත්, වර්තමානයේදී රටේ පවතින දේශපාලන තත්ත්වය මත ඒකී දේශපාලන ප්‍රවාහය කොයි තරම් දුරට
මේ ඇතිකරන්නට ගත් ක්‍රියාමාර්ගත් එක්ක සතුටු වෙනවද කියන දේ පිළිබඳව අපි කතා කළා. අවසාන වශයෙන් අපිට තව මිනිත්තු කිහිපයක් තිබෙනවා කතා කරන්න. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළදී විශේෂයෙන් මංගල සමරුවේ රාමාත්‍යතුමා දැවැන්ත භූමිකාවක් සිදු කළා. ඒ වගේම වර්තමානයේ වෙන විටදී ඇමතිකම් මාරු වෙලා ඔබතුමන්ලටත් ලොකු වගකීමක් පැවරලා තිබෙනවා. ඉදිරියේදී මොන විදිහේ වැඩපිළිවෙලක්ද දියත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි දන්නා නොබැදි ප්‍රතිපත්තියක කටයුතු කරන්න ඕනේ කියලා මැතිණියේ කාලේ තිබුණා සහ ඉදිරි දැන් ලෝකේ වෙනස් වෙනවත් එක්ක ජාත්‍යන්තර ප්‍රතිපත්තියත් අපි වෙනසක් කරන්න ඕනේ වෙයිද? යම් තාක් දුරට නොබැඳි ප්‍රතිපත්තියක් තමයි අපි තාමත් යන්නේ. එහෙත් නොබැඳි ප්‍රතිපත්තිය ගොඩක්ම සාර්ථකුනේ මැතිණියේ කාලේ. පිල් බලවත් පිල් දෙකක් තිබ්බා ඒ කාලේ. අද බලවත් පිල් දෙකක් නෑ. අද ඇමරිකාව තමයි ලෝකේ ප්‍රධාන බලවතා. චීනේ බලවතෙක් වෙමින් පවතිනවා. ඉතින් ඒ දෙක අතර රුසියාවයි ඇමරිකාවයි අතර තිබ්බ ගැටුම නෑ. ඉතින් රුසියාව හිටපු තැන නෙමෙයි දැන් ඉන්නේ ලෝකේ. අර රුසියාවේ වෙනත් රාජ්‍යයන් බොහොමයක් අලුතෙන් බිහි වෙලා. හැබැයි යම් පිල් දෙකක් තියෙනවා තාමත්. ඉතින් ඒ පිල් දෙකෙන් එක පිලකටවත් අපි ගොඩක් බරක් දාන්න නැතුව සියලු දෙනාම එක්ක, මොකද අපේ මේ ලංකාවේ නිල නාමය වෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී නීති දෙකටම අපි පිල් දෙකටම අපිට කකුල් දෙක තියන්න පුළුවන්. අපිට දෙපැත්තෙම අංගයන් අපේ මේ ආණ්ඩු ක්‍රමේ තියෙනවා. අපිට සමාජවාදී ප්‍රතිපත්ති තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඉතින් අපි පිල් දෙකටම අයිති කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි. අද අපි කතා කළේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් වසන්ත සේනානායක අමාත්‍යතුමන් සමගින් රට පිළිබඳ, රටේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු පිළිබඳ හොයන කෙනෙකුට දැනගන්නට බලාපොරොත්තු වෙන සිටින මේ රටේ පුදුමහජනතාව වෙනුවෙනුයි ජාතික රූපවාහිනිය අපි මේ විදිහට ඒ කාලීන මාතෘකා, ඒ විශේෂිත මාතෘකා යටතේ කතා බහ සිදු කරන්නේ. ඒ අනුව තමයි වර්තමාන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය පිළිබඳ ජනතාව දැනුවත් කරන්නට අපි මේ කතා බහ සිද්ධ කළේ. බොහොම ස්තුතියි අමාත්‍යතුමනි, සිද්ධි පැමිණීම වෙනුවෙන්. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන් වසන්ත සේනානායක අමාත්‍යතුමන් සමගින් අපි කතා කළේ. හිටයත් හම්බෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. ආයුබෝවන්.